අපි රටේ ජාතීන් වශයෙන් ආගමික වශයෙන් යම් යම් වෙනස්කම් යම් යම් මත ගැටුම් ඇති වෙන්න ඇති කරන්න කටයුතු කරපු එක පිරිසක් හැට මම දකිනවා පක්ෂ දේශපාලනේ යම් යම් පුද්ගලයන්. උන්ට අවශ්‍ය වුණා මේ ජාතීන් අතර සමගියක් නැති කරලා බලය ලබා ගැනීම. අදත් සිද්ධ වෙන්නේ ඒ ටිකමයි. අද ඒක මහා දියුණු තියුණු විදිහට ප්‍රචලිත වෙලා. ඒකට සාධක දැන් ඊයේ පෙරේදා හොඳටම අපට දැනුණා. මම නම් හොසින් කියන්නේ තොරතුරු කියන්නේ නැහැ. මොකද එදා දිගනේ සිද්ධියේ ප්‍රධානතම පුද්ගලයා තමයි අද මේ ප්‍රධාන තැනකටපත් කරලා ඉන්නේ. ඒ නිසා මේවා තුලින් අපි කොහොමද ජාතික ආගමික සංහිඳියාවක් ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා මම බොහොම කනගාටු වෙනවා අද මෙවැනි සිද්ධීන් පිළිබඳව